මේකදී පෙන්වා තියෙන දස සංයෝජන දුරු වෙන ආකාරය. සෝතාපන්න ඵලයේ ලබන වේලාවට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ටිකෙන් අංශු මාත්‍රයක් ඉතුරු නොවියයි. ඒක ඉතුරුක් වෙන්නේ අනුසයත් එක්ක ප්‍රහීන වෙනවා. කාමරාග ව්‍යාපාද කියන දෙක සකුදාගාමී මාර්ගයේදී අනුසයත් එක්ක භාගයක් ප්‍රහීන වෙනවා. භාගයක් කියන්නේ බොහෝ කොට සම්පූර්ණම නෙවෙයි. ඒ වගේම කාම රාග කියන කොටස රාග කියන කොටස අනුසයත් එක්ක ප්‍රහීන වෙනවා. කාමයේ නෙමෙයි කාම රාග කියන්නේ දෙකක් කාමයේ කාම රාගය කියන්නේ. කාම රාග කියන මට්ටම ඒ කියන්නේ කාමයට අගතැන්පත් තැනක්දී ප්‍රධාන තැනක් දෙනවා. ධර්මයට වඩා කාමයේ දෙවෙනි කරලා හිටන් ඉවර කරලා ධර්මයේ පළවෙනි තැනට එන්නේ මේ ධර්ම සමාධිය පළවෙනි තැනට එන්නේ අනාගාමී ඵලයේදී. කාමයේ දෙවෙනි වෙනවා. ධර්මයේ පළවෙනි නිසා ධර්මයේ තුරම ඉන්න කැමැති අනාගාමී කෙනෙක්. අන්නේ මට්ටමට අනුසය ප්‍රහීන වෙලා යනවා කාම රාග සහ ව්‍යාපාද දෙක තියෙනවා කිව්වේ ඒකයි. අනාගාමී ඵලෙදී ඒක නැති වෙනවා. ව්‍යාපාදයේ බිඳුවටම බහිනවා. කාම රාගයන්ගේ කොටසක් අයින් වෙනවා. වත්තුකාම ක්ලේශකාම කියලා දෙකක් තියෙනවා. ඒ දෙකෙන් කිලස්කාම වල යම් කිසි ආකාරයක කොටසක් අයින් වෙනවා කියන්නේ ඒකේ බැඳීම අයින් වෙනවා. ඒක ගැඹුරු තැන. දැන් හිතන්න මෙහෙම දෙයක්. දදයක් අහනවා. මේ දදයක් අහනකොට ඒ දදේ කහන්නේ ප්‍රියමනාපෙන් දැහුවෝ. සුව නිසාත් කහන. ඒ කහන එක සුව නම් එක තියාගන්න කැමති දැහුවෝ කොහොමත් තියාගන්න කැමති නෑ. ඒක කහනකොට සුව දැවුනට ඒ දදේ කියන එකක් දන්නවා. ඒ දදේ සුව දැවුනා කියලා තියාගන්න කොහොමත් බලාපොරොත්තුවක් නෑ. හොද කරගන්න ඕයි බලාපොරොත්තු වෙයි. මෙන්න මේ වගේ මේ කාම රාගය අග්‍ර කරගත්ත කෙනා කාමයේ කාම මූලයන් දදයක් කියලා වාගේ දකින්න. ඒක ඇතිවෙන්නව ඒකට බැඳෙන්නව බැඳීම තියාගන්න කැමති නෑ. වත්තුකාමියෝ මහා දුකක් කියලා දකින්න. ක්ලේශකාමියන්ට හේතු වෙන්නව යම් වස්තුන් ඇද්ද ඒව මහා දුක්ගොඩවල් කියලා දකින්න. දැක්කට පස්සේ ඒවට තියෙන සියලු බැඳීම අත්හැරේ. ඒවට සම්බන්ධ සම්බන්ධය ඉවත් වෙලා යනවා. නම කාම සංඥා කියන එකේ ඉවරට ඉවර වෙන්නේ අරිහත් ඵලයේදී. එතෙන් රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන මේ පහම දුරු වෙන්නේ. අරිහත් ඵලයටපත් උනහ. රූපරාග අරූපරාග අරිහත් මාර්ගයේදී ක්‍රමක්‍රමයෙන් අහක් වෙන ක්‍රමයක් තියෙනවා. තදංග විස්කම්බන සමුච්ඡේද පටිපස්සද්දි නිස්සරණ කියලා. මේව ඉවත් වෙන ක්‍රමයක් තියෙනවා. ඔය කෙලෙස් අහක් වෙන හැටි. තදංග කියන වචනයක් තියෙනවා ඒ මොහොතට. ඒ මොහොතේ විතරක් ඒක ප්‍රහීන වෙනවා తాවකාලිකව. යටපත් වෙනවා ඒ වෙන්නේ. ප්‍රහීන වීම නෙමෙයි. විස්කම්බන ප්‍රහාණ කියලා ගැතිය. විස්කම්බන ප්‍රහාණ කියන්නේ යම්කිසි ආකාරයක එක අරමුණක හිත පිහිටවාගෙන යම්කිසි ධානලාභීන් වශයෙන් ප්‍රගුණ කරපු අය ඒ සමාධියක් වඩලා පුරුදු වුණාම කාලයකට යටපත් වෙලා යයි. මතුවෙන්නේ නැතුව. ඒක විස්කම්බන ප්‍රහාණ. යෝගීන්ට එහෙම තමයි ඒ தත්ත්වයේ උදාවේ. ධර්ම ශ්‍රවණය කරනකොට ඒ ධර්මයේ ප්‍රඥාව මතුවෙන්න මතුවෙන්නේ මාර්ගයේ වැඩෙනකොට වැඩිච්ච මට්ටමට ටික ටික සමුච්ඡේද ප්‍රසහවලින් ප්‍රහාණය වෙනවා. මේ ප්‍රහාණය වෙලා ගිහිල්ලා යම් කිසි මොහතකින් බිඳුවටම බැහැලා යන සංඛාර උපේක්ෂා ඥානය කියලා එකට කියන්නේ සංඛාරයන්ගේ උපේක්ෂාවටපත් වෙනවා. ඒ කියන්නේ ප්‍රියයි මනාපයි කියලා කරන්නා වැඩ ප්‍රියමනාප වශයෙන් ගන්නෙත් නැහැ. ඒක තමයි අප්‍රියමනාපකින් තතර බැස්සෙත් නැහැ. මධ්‍යස්ථ ප්‍රමාණීතාව. මෙන්න මෙහෙම ප්‍රමාණීත ඇවිදලා ඕන වටේ පාවට ඇසුරු කරන මට්ටමක් තියෙනවා. අන්නේ ඕනවාටි පාවට මේ ඇසුරු කරන මට්ටමයි විදිහට හිටව මොකද දෙන්නේ ඒක ඉක්ම යන වෙලාවක් කියලා. අන්නේ ඒකත් ඉක්ම යන වෙලාවක් ආපුවාම තමයි ඒක දුක කියලා දකින්න අවස්ථාවේ. අන්නේ මේ තමයි පටිපස්සද්ධි කිව්වේ ඒකයි. ඒ බැඳීම තියෙන එක සම්පූර්ණයෙන් ඉවත් වෙලා යන නිදහස් වෙලා යන වෙලාව. අන්නේ නිදහස් වෙනකොට මොකද දෙන්නේ? නිසරණ කියන්නේ. ඒකේ සැරිසරන්නා වූ නැත්නම් ඒ සම්බන්ධයෙන් අහක් වෙලා. ඒක ඉක්ම ගියා නිදහස් වෙනවා. විදාත් වෙන කියන නිසරණ ප්‍රහාණ. ඒ කියන්නේ ඵලය ලැබෙන මොහොතේදී ඒක සිද්ධ වෙනවා. මාර්ගයේ මාර්ගක්ෂණයේදී පටිපස්සද්ධි වෙලා ඒක ප්‍රහාණය වෙනවා. සමුච්ඡේද ප්‍රහාණයම වෙලා ඉඳන් ඒ කෙලවර වෙන්නේ. අවසානයේ සැපයි කියන එක මධ්‍යස්ථයි කියලා මධ්‍යස්ථ කියන එක ඉක්ම ගිහලා දුකයි කියන தත්ත්වේ දකින්න ඉරයි දුක්ඛාරය தත්ත්වේ දකින්න. දුක්ඛාරය தත්ත්වේ දකින්න හතර අවස්ථාවල. හතර අවස්ථාවල තමයි සම්පූර්ණ දුක්ඛාරය தත්ත්වේ අත්දකින්නේ. එතකන් වෙන්නේ අනුමාන වශයෙන් දකින්න.
අනුමාන වශයෙන් දැකි දක මාර්ගයේ වැඩෙන. ඵලයේ ලැබිච්ච වෙලාවට නැවත වාරයක් ආපෝ නොවන විදිහටම දුකාරය සත්‍ය අත්දකින්න වෙලාවක් එනවා. ඒ අවස්ථාවයින හතරයි. සෝවාන් ඵලයේ ලැබෙන දාට එක අවස්ථාවක දුකාරය සත්‍ය අත්දකින්න. නැවතත් අනුරෝම අනුමාන වශයෙන් වැටෙමින් ගිහිල්ලා වටිනාකම අඩු වෙනවා. අඩු වෙලා ගිහිල්ලා ඒක විසිකරන තත්ත්වයට ඉවත දමන තත්ත්වයට එනවා. අනිත් ඉවත දමන තත්ත්වයට ආවට පස්සේ අන්න ඒක තමයි කියන්නේ කෙලවර අර ඉවත් වෙන අනේනම් අත්හැර දමන වෙලාව. දෙවෙනි වතාවට දුක දකින්න වෙලාවක් එනවා සකුරුදාගමේ ඵලයේදී. ඒ දුක දකින්න කියන අවස්ථාව විදිහට අත්දකින්න අවස්ථාව. තුන්වෙනි අවස්ථාවක තුන්වෙනි වතාවට තව ඉතුරු ඒවෙන් දුක් කොටස අත්දකින්න. දකින්නවත් එක මත ඇටලෑ. නැවත ඒක අල්ලන්නේ තත්ත්වේ. අපි දුක දකින්නවා කියන්නේ අනුමානයෙන් දකින්න එකත් අපි හිතනවා මාර්ගඵලයෙන් දැක්කා කියලා. මාර්ගඵලයෙන් දැකීම ඊට වඩා වෙනස්. අපි දුකයි කියලා වැටහෙනකොට වැටෙන්නේ මොකද්ද? දැන් අපි මෙහෙම තේරුම් ගන්න ඕනේ. යම් කිසි දෙයකට අපි වටිනාකමක් දෙනවා. වටිනාකමක් දීලා තියා ඉන්නවා. මේ වටිනාකමක් දීලා තියා ඉන්නකොට මේ වටිනාකම අපි මහා උගස් විදියට තියා ඉන්නවා. දැන් අපි තමයි මුදලක් ගත්තා. ඒ මුදල් නෝට්ටු මිටියක් අරගෙන වටිනාකමක් දීලා තියායි. යම් කිසි ආකාරයක රටේ පවතිනා වූ මුදලේ වටිනාකම. වටිනාකම අඩු කරනවා 100ට ගණනක් 100ට 20 100ට 30 යම් කිසි රජයකින් අඩු කරන්න මොකද වෙන්නේ? අර මුදල් පොට්ටනිය වටිනාකම එන්නේ නැ බහිද. එහෙම බහැලා. අන්තිමට මොකද වෙන්නේ? වටිනාකම බිඳුවට බහින අවස්ථාවක් ආවොත් ඒ කියන්නේ ඒ මුදල අවලංගු යහවල් දවසේ වෙලාවේ පටන් කිව්වෝ. අයියෝ වැඩක් නැහැ. දැන් පැත්තකට දාන්න. වටිනාකම කීයක් හරි දීලා තියෙනකම්. ඒක තියා ඉන්නවා. හැබැයි ඉතින් මහා වටිනාකමක් තිබුණාට වටිනාකමට දරාගෙන ඉන්නේ. ඒක වටිනාකම ඉන්නේ බැහැලා බැහැලා ගිහිල්ලා. ඉතාලම අලු මුදලට එනකොට ඒ පැත්ත අර සංකාර උපේසා ඥානේ වාගේ වටිනාකමක් ගන්න දෙයක් නැහැ. ඒක පැත්තකට දාන්න නිකන්. හැබැයි තව විහි කරන්නේ නැහැ. ඒක රණිසරි නීතියක් පන්න අහවල් මුදල් නෝට්ටු අද පටන් සහ මුලින්ම කැන්සල්. අවලංගු. අවලංගු විතරක් නෙමෙයි. තියා ඉඳලා අහුවෙච්ච කෙනෙකුට මෙච්චර දඩයක් ගහනවා කියලා නියමයක් එහෙම ආව මොකද කරන්නේ? එදාට නම් තියාගන්න. ඒක අමුත්ත අධ්‍යක්ෂක. භයානකත්වයක් දැක්ක. දැන් මේක තියා ඉඳීම භයානක. අන්න ඒ වගේ අවස්ථාවක් එන්න. අර මුදල කැන්සල් කරපු අවස්ථාව කියන්නේ සංකාර උපේසාදාන. ඒ තියාහිටව තියාහිටව කියලා දඩ ගහනවා කියන එකක් ආවොත් එහෙම. අන්න විශේෂයක් වුණා. භයානකත්වයක් දැක්කා. මේක නිකන් හරි තියාගෙන ඉන්නේ භයානකයි. මේකේ මිදෙන්න ඕනේ අහකට දාලා. හැත්තරවත් ගන්න නැතුව විහි කරලා දාලා ඉතින් ඒකෙන් තමයි සම්පූර්ණ අයින් කියන්නේ. අන්න එහෙම එකක් දුක ආරි සත්‍ය දකින්නවා කියන මොහොත. යම් කිසි සංකාරයන් පිළිබඳව උපේක්ෂාව පහු කරලා තමයි දුක වශයෙන් දකින්නේ. දුකම් බයත් එන එක බයාර්ථයෙන් දකින්නවා කිව්වේ ඒකයි. ඉතල දකින්නේ ක්‍රමක්‍රමයෙන් වටිනාකම අඩු වෙන එක. මාර්ගයේ වඩනකොට වටිනාකම අඩු වෙනවා. සක්කාය දිට්ඨිය ඉතල දිට්ඨි වශයෙන් අහ කියලා කිව්වේ ඒකයි. සක්කාය දිට්ඨිය කියන්නේ යම් දෘෂ්ටියක් තියෙන. දැන් බණහඬ පටන් ගන්න වෙලාවක් ඒ බණහඬ පටන් ගත්තහම මේ මමය මගේ කියලා ආත්මයක් ඉන්නවා. නිත්‍යයි දුයි සත්‍යතයි අවිපරිණාමයි මේ ආදි වශයෙන් ගන්නවා. පෙරන්න බැරි ඒ වගේ වෙනස් වෙන්නේ නැති සදාකාලික කවදාවත් විනාශයටපත් වෙන්නේ නැති මම කියලා ආත්මයක් තියෙනවා. දැන් මෙහෙම දෘෂ්ටියක ඉන්නවා. දැන් මෙහෙම ඉන්න දෘෂ්ටියක ඉන්නකොට බුදුරන් වහන්සේගේ දේශනා කරන ධර්මයේ ධර්මයේ හැටියට අහන මනසේ ධර්ම ශ්‍රවණය කරන්න කරන්න. අනේ ඇතර එහෙම එකක් නැහැ කියලා පෙන්නන්නේ. හේතු කාරණා ඇතුව පෙන්නනවානේ ඒක වැරදි කියලා. මෙන්න මෙහෙම ටිකෙන් ටික ටිකෙන් ටික වැටෙහෙන්න පටන් ගන්න. අනේ මම නම් හිතා හිටියේ ඇත්ත වශයෙන්ම අනාදී ඉඳගෙන මම මේක ඉන්නවා කියලා. දැන් ටික ටික වෙනස් වෙලා යනවා. දීලා තිබිච්ච තැන අඩු වෙන්න පටන් ගන්න. අන්න අඩු වෙන්න පටන් ගන්නවා කියන්නේ මාර්ගයේ ටිකෙන් ටික වැඩෙනවා කියන එක. සක්කාය දිට්ඨිය පිළිබඳව බලාපොරොත්තු වෙම ගිහිල්ලා තමන්ටම ඉතලා තේරෙන්න පටන් ගන්නවා. මේ විදිහට මේ මම කියලා කියන උදාහරණ උපමා පෙන්නා මේ කියන්නේ
සංඥා මාත්‍රියක් විතරනි. එතන මේක මොකක්ද තමයි කියන එක හොයලා බලන්න. බලනකොට එවන මේ මම කියන දෙයට තිබුණේ පංචස්කන්ධයක් නේ. මේට වඩා දෙයක් මෙතන තිබුණේ නැණ කියලා දකින්න. අන්නේ පංචස්කන්ධය දැක්කට පස්සේ මේ පංචස්කන්ධය තමයි මම කිව්වේ. අයි මම කියේ හිටියට මම කියන එකක් මේ පංචස්කන්ධය ඇතුලේ තියෙනවා කියන්නේ මුලාවා. එන්නම් මේ පංචස්කන්ධයට මම කිව්වා. නම් මම කිව්වා කියන්නේ මොන මමද? නිත්‍ය වූ, දුව වූ, සාසත වූ, අවිපරණාම ධම්ම වූ මම ඉගෙන මේ කියන්නේ. දෘෂ්ටිය කිව්වේ ඒක. අන්නේ එහෙම කෙනේ. මේ කියන්නා වූ රූපස්කන්ධය ඇතුලේ හරි වේදනා ස්කන්ධය හරි සංඥා ස්කන්ධය හරි සංකාර ස්කන්ධය හරි විඥාන ස්කන්ධය හරි ඉන්නවා කියලා. වේද්‍ය තිබුණේ යම් කිසි මුලා අදහස් තිබිලා යම් දවසක මුලාවක් කියලා දහම් අහන් අහන් වැටහුණා. වැටෙහෙන්න වැටෙහෙන්න අර ඉස්සෙල්ලා තිබිච්ච දෘෂ්ටිය බිඳි බිඳි යනවා. ඒක බිඳි බිඳි ගිහිලා මොකද වෙන්නේ? අන්තිමට ඒ දෘෂ්ටිය ඉක්ම ගිහිල්ලා යම් දවසක මනහසේ තීනුවන පහළ වෙලා යම් මොහොතක ඒකාන්තයෙන්ම ඒක මුලාවක් එහෙම කියන්නා වූ දෘෂ්ටියේ ගණ්ඩ දෙයක් එහෙම සක්කාය වශයෙන් ගන්න අර සක්කාය දෘෂ්ටි කියන අර කියන්නේ නිත්‍ය වූ ආත්මය කියන එකක් නෑ. මේ මේ තියෙන්නේ අපි ගන්නා වූ යම් කිසි සංඥා මාත්‍රියක් විතරයි මේවක් හඳුන්වන්නේ කියන හොඳට පැහැදිලිව වැටහිලා ආපු වෙලාවක ආයතනයක් වෙනස් නොවන ආකාරයේ අර දෘෂ්ටිය බිඳිලා යනවා. ඒතකොට දකින්න පටන් ගන්නවා මේ දෘෂ්ටිය තියෙන තාකල් කොච්චර මුලා වෙනවද. මේ මුලාව එනකොට මේ ලෝක සත්‍යය මේ මුලාවත් එක වැදුනහම මොනතරම් අපරාධ වලට වැටෙනවද? මොනතරම් අපරාධ කරගන්නවද? මෙන්න මේ විදිහට වැටෙහෙන්න පටන් ගන්නවා. මේ දෘෂ්ටිය හරි බලවත්. බලවත් කියන්නේ මේ දෘෂ්ටියේ වැඩිච්ච පුද්ගලයා මේ මමේ ගොඩනගාගෙන ඒ අදහසේ පිහිටලා ඒ මම කියන தત્ත්වය නගා සිටවා ගන්න මොනතරම් අපරාධ කරනවද? මොනතරම් දස අකුසල් කරනවද? මම භයානක අපරාධ කරනවා. මේ මාත්‍යේ ඒ තරම් භයානකයි. මුලාව නිසා හටගත්ත මමත්‍යේ කියන්නේ හරි විනාශයක් ඇති කරන දෙයක්. ඇතුරු කෙරුවොත් හරි විනාශයක් වෙනවා. එහෙනම් මම මිදුනි. එබඳු දෘෂ්ටියකින් නේද කියලා මෙන්න මෙහෙම දකින්න අවස්ථාවක් එනවා. ඒ විලාට තමයි සක්කාය දිට්ඨියේ දුක දකින්න. සක්කාය දිට්ඨිය කියලා කිව්ව අර කියන දෘෂ්ටිය මොනතරම් බලවත්ද කියලා අපරාධයක්ද කියලා දකින්න හම්බෙන්නේ ක්‍රමක්‍රමයෙන් ওই දහම් දකින්නකොට. ඒ දෘෂ්ටියට දීලා තිබිච්ච තැනයි අඩු වෙලා යන්නේ ඉස්සෙල්ලා. අඩු වෙලා ගිහිල්ලා උපේක්ෂාවට බහින. උපේක්ෂාවට බැහැලා යම් මොහොතක දකින්නවා. ඒ දෘෂ්ටිය නිසා කිසිම හරයක් නැති මුලා දෘෂ්ටියක් නිසා විඳින්න සිද්ධ වෙන්නා මහා පාපයට ගෝචර වෙන හැටි. අන්නේක දකින්නකොට සක්කාය දිට්ඨියේ දුක දකින්න. අන්නේ දුක දකින්න මොහොතත් එක්කම තමයි ඵලය ලබන්නේ. අන් ඒ වෙලාවට මොකද වෙන්නේ? නැවත වාරයක් අර සක්කාය දිට්ඨියත් එක්ක තියෙන සම්බන්ධය ඉවත් වෙලා යයි. නැවත කවදාවත් ඒ දෘෂ්ටිය බැඳෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුක සත්‍යයෙන් දැක්කා. කියන්නේ අන්නේ ඒකයි. ඔය සක්කාය දිට්ඨිය එක්කම බැඳිලා තියෙන විදිකිච්ඡා කියන්නේ. විදිකිච්ඡා කියන වචනේ අර්ථ දෙකකින් ගන්න පුළුවන්. විතිකිච්ඡා කියන වචනේ විකෘති කටයුතු කියලා අපි විග්‍රහ කළා නිරුක්තිය. අපි ඔබ දකින්නේ මොකද්ද ඒ කිව්වේ? ප්‍රകൃතියක් තියෙනවා. ප්‍රകൃතිය නම් මේ යථා ප්‍රകൃතිය නිවන. නිවනට සාපේක්ෂව බැලුවොත් විකෘතිය ලෝකේ. යම් කෙනෙක් නිවන කියන යථාර්ථය දැකේ නැත්නම් එයා දැකලා තියෙන මේ ලෝකේ සදාතනිකත්වයක් නැත්නම් සදාතනික මමෙක් ඉන්නවා කියලා දෘෂ්ටිය ඉන්න තාක් කල් එනම් විදෙන්න පුළුවන්කමක් නැහැ කියන එකේ ඉන්නේ. මම සදාතනික නම් මම කියලා සදාතනික කෙනෙක් ඉන්නවා නම් කවදාවත් දුකෙන් මිදෙන්න බෑ. සදාතනිකත්වය කොහොම විනාශ කරන්නේ? අන්නේ මුලාව නිසා ඔහු සදාතනිකත්වයේ මමෙක් ගැන හිතාගන්න ගියෝ. ඒකෙන් වැදුනහම නිවන පිළිබඳ ඔහුට හිතාගන්න පුළුවන්කමක් නැති වෙනවා. නිවන් මගක් කොහොමද? නිවනක් ඇති වෙන්නේ කොහොමද? නිවන් මගක් ඇති වෙන්නේ කොහොමද? ආත්මය කියලා එකක් තියෙනවා. ඒක විනාශ කරන්න බැයි නා. ඒක සදාතනික නා. ඉතින් ඒකේ මිදුණහම නා නිවන කියන්නේ. සදාතනික දෙකෙන් මිදෙන්නේ කොහොමද? ඒකේ ඉන්නවා මිසක්. මේක තමයි දෘෂ්ටියේ ඉන්නලා තියෙන්නේ.
ඒ දුට්ටිය නිසා මෙයාට නිවන සඳහා යම් කටයුත්තක් ඇද්ද ඒ කටයුත්ත කිරීමේ හැකියාව නැති වෙනවා ඒ දුට්ටිය නිසාමයි ඒක වෙන්නේ ඒ නිසා ඔහුගේ කටයුතු හැමදේම විකෘතිය හේවත් ලෝකය හා සම්බන්ධ වෙන්නේ නිවන හා සම්බන්ධ පැත්තක් ඔහුට ඉන්නේ ඒ සඳහා ක්‍රියා කරන්න විතික ඉච්ඡා කියලාත් ඔක බෙදෙයි ඒ විකෘති කටයුතු සඳහා තියෙන කැමැත්ත විකෘති කටයුතු කිව්වේ ලෝකයේ පැවැත්ම අල්ලගෙන ලෝකයේ පැවැත්ම හොඳයි නිවන හොඳ නෑ කියන අදහසාව අන්නේගේ සෝවාන් බුද්ධයාට කවදාවත් එන්නේ නිවන හොඳයි ලෝකයේ පැවැත්ම හොඳ නෑ කියන එකයි සත්‍ය කියලා දැකලා තියෙන්නේ අන්නේගේ දකින්න මොහොතක් එන ඔය සක්කාය දිට්ඨිය විදින මොහොත ආ ඉතුරු වෙන්න දෙයක් හම්බෙන්නේ නෑ නිවන හොඳයි ලෝකය හොඳ නෑ කියන එකේ යථාර්ථය හරියට වැටහුණා ඒක දැන් දෘෂ්ටියෙනු මිදුණි යම් ප්‍රඥාවක් ඇහුවොත් ලෝකේද හොඳ නිවනද හොඳ කියලා සෝවාන් ඵලයට පත් වුණ කෙනෙක්ගෙන් ඇහුවල ඒකාන්තිය කියන්නේ ලෝකය කියන්නේ දුක් ගොඩක් නිවන කියන්නේ සියලු දුකෙන් නිදහස ඒක මට වැටහෙනවා හොඳයි කියන්නේ මොකද ඇහුවොත් නිවන හොඳයි කියන එක මට වැටහෙනවා කියලා උත්තරේ හම්බෙයි ලෝකය කියන්නේ දුක් ගොඩක් නිවන දුකෙන් නිදහස අන්න ප්‍රකෘති විකෘති විකු එතකොට කැමැත්ත මොකද්ද කවදා හරි නිවන පූර්ණ කරගන්න අන්න ඇති වෙන්නේ එතෙන්ටයි කැමැත්ත විකෘතියට කැමැත්තක් නැහැ විතික කියන වචනේ පින්නේ විකෘති කටයුතුමයි ඉච්ඡා කියේ විකෘති කටයුතු හේවත් විකෘති කටයුතු තියෙන ලෝකේ ප්‍රකෘතිය මොකද්ද ප්‍රකෘති කටයුතු නම් නිවන් මාර්ග විකෘති කටයුතු මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි කිව්ව මිච්ඡා අටමග තමයි විකෘති කටයුතු. ඒක තමයි කැමැත්ත තියෙන්නේ ලෝකයාගේ පුතඥන පුද්ගලයාගේ. එහෙනම් කැමැත්ත තියෙන ප්‍රකෘති කටයුතු වලට. එහෙනම් විකෘති කටයුතු කැමැත්ත නැති වෙනවා මොකක් නිසාද? සම්මා දිට්ඨියට කැමැත්ත ආපුහම මිච්ඡා දිට්ඨියට කැමැත්ත නැති වෙනවා. සම්මා සංකප්පයට කැමති වෙන මිච්ඡා සංකප්පයට කැමැත්ත නැති වෙනවා. සම්මා වාචා කැමති වෙන මිච්ඡා වාචා වලට කැමැත්ත නැති වෙනවා. සම්මා කම්මන්තිය කැමති වෙන මිච්ඡා කම්මන්තියට කැමැත්ත නැති වෙනවා. සම්මා ආජීවය කැමති වෙනකොට මිච්ඡා ආජීවයට කැමැත්ත නැති වෙනවා. සම්මා වායාමයේ කැමති වෙන මිච්ඡා වායාමයට කැමැත්ත නැති වෙනවා. සම්මා සතියේ කැමති වෙනකොට මිච්ඡා සතියට කැමැත්ත නැති වෙනවා. සම්මා සමාධියේ කැමති වෙන මිච්ඡා සමාධියට කැමැත්ත නැති වෙනවා. ඔය ක්‍රමයට පූර්ණ වෙනවා. කැමැත්ත මොකේද සම්මා පැත්තද එහෙනම් පුතඥයාගේ තියෙන්නේ විකෘති හේවත් ලෝකේ පැත්තට තමයි කැමැත්ත මිත්‍යා පැත්ත ආර්යයන් දෙම්බඩ සම්මා පැත්තට කැමැත්තෙන්නුට යන්නේ විතිකිච්ඡා නැහැ විතිකිච්ඡා කියන්නේ සැකේ කිව්වොත් ඔක තේරෙන්නේ නැහැ ඒක පස්සේ හදාගත්ත පටු අර්ථයක් විතිකිච්ඡා කියන්නේ සැකේ කියන එක ඒක හොඳට තෝරා ගන්න සීලපත පරාමාස කියන එක තෝරා ගන්න ඕනේ. මොනවද පරාමාස කියන්නේ? පර ආමාස කියන වචනේ පරාමාස වේ. ආමාස කියන වචනේ හැදෙන්න හේතුවක් තියෙනවා බලට. එහෙනම් අපි කඩබෝඩියක් ගිහිලා පිහිටන තැනක් තියෙනවා මහා මල්ලක් වා එකක් මේ බලහි. ඕක ආමාස කියේ. ඔය ආමාස කියන වචනේ කියන්න හේතුවක් තියෙනවා. ඔය මාස කියන වචනේ පෙන්නන්නේ කිරිටු අපවිත්‍ර කියන එක. අපවිත්‍රදේ පැවිනෙන ස්ථානය හැදෙන එකතු වෙන ස්ථානය තමයි ආවාස. පරාමාස කියලා කියන්නේ සීලබ්බත කියලා කියන්නේ. වචනයක් තියෙනවා. පර කියන්නේ අන්‍ය වූ. කිරිටිදේ රැස් කරන තැන. අන්‍ය වූ කිරිටි රැස් කරන තැන සීල් වෘතයක් තියෙනවා. ඒක තමයි සීලබ්බත පරාමාස කියන්නේ. ඒ කියන්නේ නිවන පිළිගන්නේ නැත්නම් නිවන් මාර්ගය පිළිගන්නේ නැත්නම් අර සක්කාය දිට්ඨි කියන කෙනා ඉන්නේ විතිකිච්ඡාවේ නම් ඉන්නේ ඒ පුද්ගලයා බුදුන් පිළිගන්නේ නැහැ දහම් පිළිගන්නේ නැහැ සමුන් පිළිගන්නේ නැහැ ශික්ෂා පිළිගන්නේ නැහැ පරිත්‍යාගෝපාදි පිළිගන්නේ නැහැ මේකක්වත් පිළිගන්නේ නැහැ යා නිවන හොයනවා එයින් පිටස්සරව සාසනයෙන් බැහැර නිවන හොයන්න ගියා විවිධ මුලා වෙච්ච පුද්ගලයෝ තමලො නොදන්න මගක් ගැන කියවනවා එක එක මත
විවිධ මතවල හැවටට විවිධ මත කියන නිවන කියන්නේ මෙන්න මෙහෙම එකක් ඒක ලබා ගන්න මෙන්න මේ විදිය කටයුතු කළ යුතු එහෙම කියලා විවිධාකාර දුක් දෙන ඒවා උගහක් ගැහැට වැට පෙන්නන එලකයි කාමයන් පෙන්නන කාමයන් විදලා විදලා හිටන් ඒකෙන් දුක් නිදහස් කර ගන්න ඕනේ එක එක මත කියන තව තවත් කෙනෙක් දුක් විඳින්න ඕනේ කන් නැතුව ඉන්න ඕනේ කට මැහිවල බුදියෙන්න ඕනේ උදේ ඉඳන් හැයන් එක අවුවත අපි ඉන්න ඕනේ නිර්වාත්‍රව ඉන්න ඕනේ අලු ගොඩ වල ලඟින්න ඕනේ බල්ලෝ වාගේ ඉන්න ඕනේ හරක් වාගේ ඉන්න ඕනේ මේ වගේ එක එක මත කියන ඔය තමයි වෘත කිව්වේ ඔන්න ඔය જાතිව කර කර මුලාවන් පස්සේ දුවද හැබැයි ඇත්ත දැක කෙනෙක් කවදාවත් ඕවා කරා නිවන් දකින්න බෑ නිවන් වාගේ නෙමෙයි ඔක මුලා වාගක් කියලා දැකලා ඔය අන්නේ වූ කිරිටි වෘත ඒක හරියට දකින්න දැකලා ඇති නිදහසෙන් මෙන්න මේකයි වෙන්නේ මේ විදිහට නිදහස් වෙලා යනකොට කියනවා සීලබ්බත පරාමාසය සෝවාන් ඵලයට පත් වෙන කියලා මේ මොහොතේම අර සක්කායදී දුරු වෙනාත් එක සදාහරම නැති වෙනවා ඉතුරු වෙන්න දෙයක් පොඩ්ඩක්වත් නැහැ අන්න ඒක තමයි ඵලයේ ලබන මොහොතේ වෙනස දුක වැටෙන යම් මොහොතක් තියෙනවා නම් අන්න ඒ දුක වැටෙන මොහොත එනකොට තමයි හරියටම ඒක ඵලයේ ලැබෙන්නේ දුක වැටෙන මොහොතත් එක්කලා ඵල සිද්ධ ලැබෙනවා ඒ මොහොතේ අත්හැරලා ගියාට පස්සේ තමයි ඔය එකක් අත්හැරනකොට අනිත් තුනත් අත්හැර අනිත් දෙකත් අත්හැරනවා සෝතාපන්න වෙනකොට ඉතුරු වෙන ආත්‍යයක්වත් ශේෂයක්වත් ඔය තුනේ ඉතුරු වෙන්නේ නැහැ සක්කාය දිට්ඨිය අත්හැරනා මිසක් තව සංඥා චිත්ත දෙකක් තියෙනවා ඒ දෙක අත්හැරන්නේ අරිහත් ඵලයේ දෘෂ්ටියෙන් තමයි ඉතේලා මිදී අර කියන ආත්මය නැහැ කියලා කිව්වට අස්මී වාණී කියන එක තියෙනවා දැන් හුඟ දෙනෙක් මේ අස්මී වාණීට සක්කාය දිට්ඨිය කියලා හැවටේ අස්මී වාණී කිව්වේ මමය මගේ යන හැඟීමක් තියෙනවා මම මගේ යන සංඥාව ඒ සංඥාව සක්කාය දිට්ඨිය නෙමෙයි සක්කාය දිට්ඨිය කියන එක වෙන එකක් සංඥාව වෙන එකක් අස්මී වාණී කියලා කියන්නේ මම මගේ යන හැඟීම ඒකේ බැඳුණු හිතක් තියෙනවා ඒ මම කියන එකට විශේෂයක් දෙනවා කොච්චරහත් ඒ මම කියලා විශේෂයක් දෙන ඒ වගේ විශේෂ කරන මම කියන එකට යම් කිසි කෙනෙක් ප්‍රශංසා කළොත් සතුටු වෙන ඒ මම කියන තැනට නිඳා කළොත් දුකක් ඇති වෙන මම උසස් කියලා ඒ ආදිවාසීන් ගන්නකොට මම පහත් ඒ ආදිවාසීන් කියනකොට ඒක ඇති වෙනවා වෙනසක් මනසට ඇති වෙන මෙහෙම ස්වභාවයක් තියෙනවා ඒක ඇත්තට අස්මී මානියත් එක්කලා හීන මාන ඒ වගේම හදිස මාන සේජ මාන කියලා මේ විදිහට කියනවා උච්ච මානයක් තියෙනවා හීන මානයක් තියෙනවා උච්ච මානෙ මම උසස් කියලා ගන්න. හැබැයි සෝවාන් වුණත් ඒක තව තියෙනවා. මම හීනයි කියලා අදහසක් එනවා. ඒ අදහසක් ගත්තාම පහත් වෙනවා. බැගෑ පහත් වෙනවා. එහෙම ගතියකුත් තියෙනවා. ඒ හීනවා. මම සමානයි කියලා අදහසක් ගන්න. සදිසමා. ඒක සතර පහ ගතින මට්ටම අත්හැරලා ඉතුරු මට්ටම තියෙනවා සෝවාන් පුද්ගලයාට. හැබැයි ඒක සක්කාය දිට්ඨිය නෙවෙයි. අස්මී මානිය කියන්නේ මම ඉන්නවා සදාතනික මම නැති වුණාට මම යන සංඥාවේ මිදිලා නැහැ. අන්න ඒකයි නැති වෙන්නේ අරිහත් ඵලයේදී. ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ගිහින්. අස්මී මානිය කියලා කියන්නේ අර සංයෝජනෙන් දස සංයෝජනයන් එකක් නෙමෙයි මාන උද්දච්ච විද්‍යාව කියලා එකක් තියෙනවා මාන අනුසයහක් වෙන දෙනවා. ඒ තමයි අරිහත් ඵලයෙන් ඒ මාන අනුසයහක් වෙයි. එතකම ගිහිලා ගිහිල්ලා අනුසේ ඉතුරු වෙනවා අවසානයේ. ටිකෙන් ටික ටිකෙන් ටික ගෙවිලා යනවා. මානගෙවිලන්නේ අවසානයේ මාන උද්දච්ච අවිද්‍යාව කියලා වෙන අරිහත් ඵලයට පත් වෙනා මොකද කිට්ටු වෙනකොට ඒ වෙලාවෙයි ඒක වෙන්නේ. ඒතර ඔය ක්‍රමී තමයි එක එක එකින් එක සංයෝජන බෙදලා යන්නේ සෝවාන් ඵලෙදී ඒකාන්තයෙන්ම ඉතිරි නොවීම. දෘෂ්ටිය බෙදලා යනවා සක්කා අර කියන ආත්මයයි කියනවා කියන දෘෂ්ටිය බෙදලා යනවා. ඒකත් එක තිබිච්ච නිවන් පැත්ත නැඹුරු වෙන පැත්ත ඒකාන්තයෙන් හරියන ලෝකේ හරිය කියලා වැරදි පැත්ත අත්හැරෙනවා විතිකිච්ඡාවෙන් මිදෙන. අර උත පරාමර්ශණයෙන් මිදෙන. උත කියන්නේ අර කිලිටි උත පරාමර්ශණයෙන් මිදිලා ආර්ය ධර්මයනුව යම්කිසි මගක් තියනවාද නිවන් අවබෝධ කරගන්න. පරිච්ඡ සමුපාදයෙන් තෝරා ගන්නවා. සංඛාර පත්‍ය විඥානං සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන මේ සිද්ධාන්තය. ඒක අනුව කටයුතු කරගන්න. මොනවද? දස අකුසලය යන යමක් ඇද්ද ඒකෙන් වෙන්වීම වතක් වශයෙන් හරි පූර්ණ කර උත්සාහයෙන් වීර්යයෙන් ප්‍රගුණ කරගන්න එයා දන්නවා කියලා හේතුවක් තියෙනවා
ඒක හරි වතක් වෙන්නේ කොහොමද? නිවන් මාර්ගයක් වෙන්නේ කොහොමද කියන එක දකින්න. අපේ හටගන්න කර්ම විඥාන ආහාර කරගන්නේ දස අකුසල. පානගත අදත්තාදාන කාමීචාර කියන මේවනුව හිතරවණන් කියනවනම් කරනවනම්. ඒ වර කර්ම වවය හදන, සසර ගමන හදන කර්ම විඥාන වල ප්‍රධාන ආහාර තුන. කායික ක්‍රියාවන්ගෙන් දෙන ආහාර තුන. බුරු කේලම් පරස වචන ප්‍රලාප කියන්නේ. වචනෙන් දෙන ආහාර තුන. දැඩි ලෝභය ව්‍යාපාදේ මිච්ඡා දිට්ඨිය කියන්නේ. හිතෙන් දෙන ආහාර තුන. මේ ආහාර දෙන්න දෙන්න විඥාන බලවත් වේ. පාප විඥාන නැගී හිටිනු. අවිද්‍යාව සමගයි පාප විඥානේ බැඳිලා තියෙන්නේ. අවිද්‍යාවත් වැඩෙනු. මෙන්න මේ ආකාරයෙන් සකස් වෙලා එනකොට ඊවේ ආහාර තමයි දස අකුසල. යථාර්ථය දන්න කෙනා මේ ධම් තේරු ගත්ත කෙනා. ආහාර නිරෝධේ විඥාන නිරෝධේනවා කියන මේ ධර්මතාවය දකින්න. දැකලා මේ දස අකුසල් අහ කරන උත්සාහයේ වීර්ය නවත්ත. ඒවා එතන ඉඳ දෙන්නේ. වතක් වශයෙන් හරි ඒක ආරක්ෂා කරනවා ඉතින්. ඒ වතක් වශයෙන් ආරක්ෂා කරන්න කරන්න අද ධර්මඥානීය වර්ධනය වේ. ධර්මඥානෙ වර්ධනය වෙනකොට ප්‍රඥාව වැඩිනවා ප්‍රඥාවත් එක්කලා මාර්ගය පූර්ණ වෙවි ඵලයේ ලැබෙන මොහොතේ ඵලයේ ලැබිලා පූර්ණ වෙයි ඔය ක්‍රමෙන් තමයි එදී සකස් වෙලා ඉන්නේ එද දසක්ෂරයෙන් වෙන්නීම තමයි සීලය කියලා කිව්වේ විග්‍රහකව කිව්වොත් පංච නීවරණයන්ගෙන් අහක් වීම දසක්ෂරයන්ගෙන් වෙන්වීම පංච නීවරණයන්ගෙන් අහක් වීම කියන්නේ කැටි කරලා කියන්නේ විතර කළ දසක්ෂරයන්ගේ වෙන්නීම කරින්දී. ඒකෙන් තමයි මාර්ගය පූර්ණ කරගන්නේ. ඕවර කියන සල්ලේක කරන. සලාහරි. දස අකුසල් සලාහරණ එක තමයි නිවන් දැකීමට කළ යුතු වැඩ පිළිවෙල මාර්ගයේ ඔයකින් දහම් අවබෝධයේ තියාගෙන. මූලික දහම් වටහා ගත්තාට පස්සේ කර යුතු දේ. මෙන්න මේක කරගෙන යනකොට තමයි අර කාම රාග ව්‍යාපාද කියන ඒවාත් අයින් වෙලා යන්නේ. ඒවත් ඉතින් කාමරාගයන්ගේ ඉතිවෙද යම් ආදීනවයක් තියෙනවා මේ ආදීනව පේන්න පටන් ගන්න. ඉතින්ලා ටිකෙන් ටික පේන. මාර්ගයේ වඩනකොට. ඒවට දීලා තියෙන වටිනාකම අඩු වෙනවා. වටිනාකම අඩු වෙලා ගිහිල්ලා. ඔය කාමයන්ට පළවෙනි තැන දෙන එක. මහා භයානකයි කියලා දකින වෙලාවක ඒ. ඒක මහා දුකක් කියලා දුකක් ඇති කරන මුලක් කියලා දකින. දුකන් බයට් එන කිව්වේ ඒක. කාමයන්ට ප්‍රියමනාපයක් ලෝකයාගේ ඇති වෙනවා. ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා. ඒ ප්‍රිය මధుර ස්වභාවය නිසා මේවා පස්සේ හඹා යනවා. මේවා මරවුල් කියලා දකින්න වෙලාවක් එනවා. ඒවට දැනක් දුනොත් එන්නේ මහා විනාශයක් කියලා දකින්න. හරියට කාමයන් ඇසුරු කරොත් ධර්මාධිකරණයේ දඩ ගහන. කෙනෙක් නෙමෙයි පුද්ගලයෙක් නෙමෙයි. ධර්මතාවයේ ධර්මාධිකරණයේ කියලා කිව්වෙත් ඒ වගේ අදහස. ඒ ධර්මතාවයේ දලියට යටත් වෙන්න වෙනවා. මොකද්ද? කාමයට අගතන දුන්නොත් කවදාවත් කාම ලෝකයෙන් නිදහස් වෙන්න බෑ. කාම ලෝකියම් කාම ගින්නක් ඇද්ද විවිධ කාම ගිනි 1000න්ට පත් වෙනවා. කාමයන් අග්‍ර කරගත්ත මිනිස්සු ඉන්නවා නම් ඊය අයගෙන් මිදෙන්න බෑ. එවදු මිනිස්සු අතරයි උපදින්නේ. එවදු මිනිස්සු අතරයි ඇසුර කරන්න වෙන්නේ. යමේ කාමිය අග්‍ර කරගත්තා නම් අග්‍ර කරගෙන ඉන්න තාකල් ඒ අයට ඒට විරුද්ධ දේ එනකොට ගැටීමක් ඇති වෙනවා. එකිනෙකාගේ හිතරිද වීම ඇති කරවෝ. හිංගි හිංසා ඇති කරවෝ. මේක මහා භයානකයි කියලා දකින්න. එහෙනම් කවදාවත් දේශකින්නේ මිදෙන්න බැරි යනවා රාගකින්නට ගෝචර වුණා. ඒක මහා තරංගයක් වාගේ දකින්න. මේ තරංගකාරී ලෝකයක් තුළ ලෝක සත්‍ය මහා පොරේකට බැහැලා ඉන්නේ කාම පොර පිටිය. මේ කාම පොර පිටියේ කාම 1000න්ගේ දැවෙන බව දන්න. මෙන්න මේවා කාම ගිනි කියලා දකින්න. ඒවා දුකක් කියලා හරියට දැක්ක දවසක් එනවා. මෙන්න මෙදාට කාමයන්ට පළවෙනි දෙන දීම නතර වෙන මොහොතක් එනවා. ඒ මොහොත ආවට පස්සේ කාම වัตතු කියන්නේ ගිනි ගොඩ වලනේ කියලා වැටහෙනවා. කාම වัตතු ඇතුළට ගියොත් ගිනි ඇතුළු කරාවා ගිනි කියලා දකින්න. මෙන්න දුකක් දකින්න වෙලාවක් එනවා කාම වัตතුන්ගේ ගිනි දකින්න. මෙන්න මෙහෙම දැක්ක දවසට
කාම වස්තු පරිහරණය කරන එකේ බලාපොරොත්තු අත්හැරලා යයි. සකෘදාගාමි ඵලදී ඇති වෙන්නේ අන්න එහෙම ස්වභාවයයි. ඒ කාම වස්තු පරිහරණය කරන්න නැන්න කාම වස්තු අරගෙන බලාගෙන මගේ කියා තියාගන්නයි මේ බලාපොරොත්තු අත්හැරේ. තව කාම අත්හැරුන්නේ වස්තු පිළිබඳ තියෙන බලාපොරොත්තු දුගයි කියලා දැකලා ඒ මට්ටම අත්හැරනවා. ඒක තමයි කියන්නේ කාම රාග තුනී වෙනවා කියලා. ඒක අවස්ථාව බිඳිලා ගියා. වස්තු කාමී. කාම වස්තු වල තියෙන ආසාව. වස්තු කාම පවත්තන්න තියෙන ආසාවයි බිඳිලා ගියේ. ඒක මහා වදේය. තව කාම පංචකාම ආස්වාදිතාව විඳින. හැබැයි වස්තු වශයෙන් තියාගෙන ඉන්න එක මහා වදයක්. ඒක දුකක් කියලා දකින. සකෘදාගාමි පුද්ගලයාගේ දැකීම අන්න එහෙම එක. ඊට පස්සේ දකින්න මේ කාමයෝගිනිය මහා ගිනි 10ක් දැවෙනවා පිටින් එකක්. මේකේ විරුද්ධ දේ එනවා. විරුද්ධ දේ එනකොට ගැටෙනවා. මනසට වික්ෂිප්තය. මේ ඇලෙන ගැටෙන එක මහා වදයක් කියලා දකින්න. අන්න ඉදාර දකින්න සමාධිය කොච්චර සාන්තද ප්‍රණීතද කියලා. අන්න ඇලෙන ගැටෙන එකේ දුකක් දැක දවසක් ආවා. කවදාවත් ඒකට පළවෙනි තැන දෙන්නේ නැහැ. ඒක අත්හැරලා යයි. අග්‍රස්ථානීදීම අත්හැරලා ගියාම කියන අනාගාමී වෙනවා. අත්හැරිච්ච කෙනාට වාරයක් එන්නේ නැහැ. දුකක් දැකලාමයි අත්හැරෙන්නේ. ඊට පස්සේ යාගේ කැමැත්ත මොකද්ද? ඇලීමෙන් ගැටීමෙන් අහක් කියලා ලැබෙන නිදා සමාධියක් ඇද්ද? ඒතං සන්තං ඒතං පනීතං. අන්නේ සාන්තිය සාන්තයි. ඒක ප්‍රණීතයි. යජ්ජං සබ්බ සංඛාර සමතු. මේ සියලු සංකාරයන්ගේ සමතයක් ඇත. සබ්බ උපදී පටිනිසක්. මේ සියලු උපදීන්ගෙන් පිළ නොගැන්මක් ඇත. තණ්හකයෝ මේ තෘෂ්ණාව සේවීමක් ඇත. විරාගෝ නිරෝධෝ නිබ්බාන. විරාගයක් නිරෝධයක් නොබැදීමක් ඇත. මෙන්න මේක සාර්ථයි ප්‍රණීතයි කිය වැටෙන්න පටන් ගන්න. වැටෙන්න පටන් ගන්නේ ඒක අගතෙන් දෙන්නේ දෙන්නයි. කාමයන්ට අග්‍රස්ථානීදීව වෙනුවට ඔන්නේ සමාධියට අග්‍රස්ථානී දෙන්න පටන් ගන්න. ඊට පස්සේ යාගේ බලාපොරොත්තු හැමිලිම සමාධියකින්. සමාධියට අග්‍රස්ථාන. කාමයන්ට දෙවැනි තැන. අන්න එහෙම තැනටපත් වෙලා තමයි වෙන්නේ. කාමයේ සදාහත් නැති වෙනවා කිව්වොත් එහෙම වැරදි. මොකද හේතුව? ලෝභහිත හතරක් දුරු වෙන්නේ අරිහත් ඵලයේ. අනාගාමී කෙනාට ලෝභහිත හතර දුරු වෙන්නේ නැහැ. ද්වේෂහිත දෙක දුරු වෙන්නේ. එහෙම ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි අත්‍යල්ලා ගියේක නැවතින්නේ නැහැ. දුක දැකීමත් එක අත්හැරේ. අන්තිමට යම් කිසි රූප රාග අරූප රාග වශයෙන් ලෝකයේ බැඳීමක් තියෙනවා. ඒක හරිහත් මාර්ගයේ වැඩෙනකොට ඔය රූප රාගය අරූප රාගය කියන එකේ දුක දකින්න අවස්ථාවක් එනවා. ඒක සමුච්ඡේද ප්‍රහාණයටපත් වෙනවා. සාබුදුන් ඉපිටිය යනවා. හරිහත්තරපත් වෙන ඵලයේ ලැබෙන මොහොතදී මාන උද්දච්ච විද්‍යාත්මක බිඳලා ගිහලා පහම ඉවරෙන්න මොහොතක් එනවා. දුකේ ඒ විලාදී ඒ ඔක්කොම දුකයි කියලා දැකලා අත්හැරන මොහොතක්. එතින් ලෝකෙත් තියෙන සියලු බැඳීම් අත්හැරිලා හරිහත්තරපත් වෙනවා. නැවත වාරයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔය ක්‍රමයටයි කෙලවර වෙන්නේ. රූපරාග අරූපරාග දෙක අත්හැරිච්ච අරියත් මාර්ගඥානීය වඩනා ඉන්න අරියත් ඵලයට පත් වෙච්ච රැතුළු. ඵලයේ වශයෙන් ලැබලා තිබුණේ අනාගාමි ඵලයේ. වඩින්නේ අරියත් මාර්ගයේ. අන්නේම කෙනෙක් හිරියොත් අන්තරා පරිනිබ්බායි වෙනවා කියලා කියන්නේ උප්පාති පටිලාවේ දුරු කළා භව පටිලාවේ තියලා අන්තරා පරිනිබ්බායි වෙලා කිරනවා පානවා කියන්නේ අන්නේ රූපරාග අරූපරාග දුරු කරපුවා. කාමරාගේ නැත්නම් උපාදා කාම උපාදානයක් නැහැ. කාම ලෝක උපත්තිය ඉවරයි. රූප රාග නැත්නම් රූප භවයේ උපදින්නේ රූප උපාදානයක් නැහැ. අරූප රාග නැත්නම් අරූප ලෝකයේ උපදින්නේ නැහැ. එන උපදින්නේ කාම රූප අරූපයේ තුන් ලෝකයන් තව උපදින්නේ දෙයක් නැහැ. එන උපත්ති පරිලාභය ඉවරයි. භව පරිලාභය කියන්නේ ඒ බුද්ධිලාගේ ලැබුව ප්‍රතිසන්දියේ ලැබුව ශක්තිය තියෙනවා. ඒ භවයේ කෙරවර එනකන් ඒක තියෙන. අනේ භව පරිලාභී සංයෝජන තියෙනයි තමයි උපත්ති පට්ටාවේ නැති නිසා මැරිලා මෙතනින් චුත වුණා. ඒ අනාගාමී පුද්ගලයා උපදින්න යන්නේ අන්තරා පරිනිබ්බායි වෙනවා කියන අන්නේයයි. අතර පිරින්න වෙන සුළු වෙනවා කියලා කිව්වේ ඒකයි. ඒක හරි ගැඹුරු දෙයක්. ඔක විතර කරලා තියෙනවා විදි සෙල්ලක්. කිනි හිරක් උඩ තියලා හත් කරපු යකඩයා තලනකොට ඒකෙන් විහිදෙන ගිනි පොපුරු. අඟල් දෙකක් තුනක් ඈතර ගිහිලාට නිවිරයන්. ඔහැවත් අල්ලගත්තේ. තවත් ගිනි පොපුරු ටිකක් අඩියක් දෙකක් ඈතට ගිහලා නිවිලයක්.
කොතනවත් ඇල්ලුවේ නෑ. තවත් ගිනිපුරු බිමට ආහන්න වෙලා නිවිලා යන. බිමට ගිහි වැදිලා අල්ලා ගත්තේ. මෙන්න මෙහෙම උපමා තුනක් පෙන්ලා දෙන අන්තරා පරිනිබ්බායි පුදුලේ සුද්දේරා. ඒකෙන් අල්ලා ගත්තේ නෑ කිව්වේ මෙතනින් මැරිලා හිටන් සුද්ධාවාස බබලෝ උපන්නේ නෑ කියන එකයි. නමුත් ඔක මේ අන්තරා කියන වචනේ වරද්දලා අරගෙන ඒ වචනේ ගත්තොත් හරියට මේ අපි තේරවාදී බුදුදහමට විරුද්ධයි කියලා මතයක් හදාගෙන ඒ අයත් එහෙ උපදිලා හිටන් අතරමඟ ආව් කෙරවනවා කියලා වැරදි ආකල්පයක් කරන් තියෙනවා. උප්පත්ති ප්‍රතිලාභේ නැති කරන්න උපදින්න බෑ ඔයවත් ලෝකෙ. ඉතින් විග්‍රහ කළා ඕන ඉලක උදෙන්න පුළුවන් හුඟක් ගැඹුරු ධර්මයක්. ඉතින් ඔය විදිහට දැනගන්න ඕනේ යම් සංයෝජනයක් බිඳලා ගියා නම් ඒක ඉවරට බිඳෙනවා ඒ මාර්ගඵලයත් එක්ක. ඒක ටික ටික බිඳෙන එකක් නෙමෙයි.